जयवर्धन श्रीलंका निदहास पक्षेट नव आसन संविधायक वरुण पत्कराय नवट दिए है कि वटिनाम दायादे गेन जनपति पवसाय योजित लवण अटदक्वारी मार नाविक हमुदा सेवयात अतिटवाय लियनार्डो सिय पलम ओस्कार सम्माने लबाय श्रीलंका व पेरदू बंग्लादेश श्रीलंका निदहास पक्षे नव संविधायक वरुण सह डिस्ट्रिक्ट संविधायक वरुण पत्किरीम जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन अद पेरवरुवे सिदु केरुणा ए जनाधिपति नीलनिवसेदी මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පීබී අවිකුන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එක්ව සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ආසන සංවිධායකවරුන් 5 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ආසන සංවිධායකවරුන් 2 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ආසන සංවිධායකවරුන් 3 දෙනෙකු පත් කෙරුණා. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සඳහා එක් ආසන සංවිධායකවරයෙක්ද මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ආසන සංවිධායකවරුන් 5 දෙනෙකුද ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සඳහා ආසන සංවිධායකවරයෙක්ද පත් කෙරුණා. මේ අතර කොළඹ ගම්පහ කළුතර ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. අපේ වගකීම රට සහ රටේ ජනතාව වෙනුවෙන් අවංක කැපවීමකින් ඉටු කරන්නයි කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा जनाधिपति वर्यामे बाबु प्रकाश कले पुलोन्नरुवे उत्सव මල්ලතු මහවිහාර පාර්ශවයේ ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දුරේන් පිදුම් ලැබූ ජර්මනියේ ශ්‍රී ලංකා මහවිහාරාධිපති ආචාර්ය පූජ්‍ය රත්මලේ පුණ්‍යරතන හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පුද කිරීමේ උත්සවයේ ඒ පසුරුවේ හිඟුරුගොඩ රජරට මහවිද්‍යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී රත්මලේ පුණ්‍යරතන හිමිපාණන් වහන්සේට අභිනව දුරේ පිළිබඳව සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විජිනපද පිළිගැන්වීම සිදු වූයේ උතුරුමෙද පළාත් ප්‍රධාන මාත්‍ය පේෂල ජයරත්න මහතා අතින්. අනතුරුව දුෂ්කර පළාත්වලින් තෝරාගත් දරුවන් 350 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ලෝකේ රටවල් කොතෙක් සංවර්ධනය වුවත් ඒ සංවර්ධනය වූ රටවල් වල බොහෝ අය අද ජාත්‍යන්තර ප්‍රජාව උගතුන් බුද්ධිමතුන් තෙරවාදී බෞද්ධ දර්ශනය සඳහා ඇදී යනවා. එය එදා දවසේ මෙන්ම අද දවසේත් හෙට දවසේත් අපි බෙහෙවින් දකින දෙයක්. ඒ නිසා ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක තෙරවාදී බෞද්ධ දර්ශනය ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කිරීම සඳහා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ තිබෙනා වූ උතුම් කැපවීම පරිත්‍යාගශීලීභාවය නොයෙකුත් දුක් ගැහැට කරදර අඩුපාඩුකම් අපහසුතාවයන් තිබුණත් උන්වහන්සේලාගේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විශාල කැපවීමක් උන්වහන්සේලාගේ තිබෙනවා. ලොතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවයත් හිටුවීමට නාවික හමුදාව තීරණය කර තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තෙක් ඔහුගේ සේවයත් හිටුවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිදාන් අක්‍රම් අලවි මහතා පැවසුවේ. යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය සිදු කරන විමර්ශන ස්වාධීනව සිදු කරගෙන යාම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කරන ලද ඉල්ලීමක් අනුව එම තීරණය ගෙන තිබෙනවා. බියතර බන්ධනාගාරගතව සිටින යෝෂිත රාජපක්ෂ මහතාට ඇපලබා දීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විත්තිකරුවන්ට ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇප පනත උල්ලංඝනය කරමින් බවයි පෙත් සම්කාර පාර්ශවය මහාධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ. ඒත් විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යටතේ බැවින් එයට ඇප පනත අදාළ නොවන බව මහාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර යලිත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා යලි මාර්තු 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද යලිත් නියෝග කළා. උතුරු නැගෙනහිර පළාත් සඳහා ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට මැදිහත් වන ලෙස තමන් ඉන්දියා නායකින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂන් මහතා පවසනවා.
වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා උතුරු පළාතෙන් ඉන්දියාවට ගිය විද්වතුන් පිරිසක් යලි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයකදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මුල් නිර්මාණ කට්ටමාන පණිගල් අනෙක් වළිගලිනුම් श्रीलंका இம்முறை குறைபாடற்ற ஒரு சமஷ்டி வழிமுறையை நமக்கு பெற்று தர வேண்டும் என்று இந்த தருணத்திலே கேட்டுக்கொள்கிறேன். ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே அநாகத தீந்து தீரண ගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙදිහත් වන්නේ නම් පක්ෂ සමාජිකත්වයේ රැඳී සිටීම සම්බන්ධයෙන් යලිත් වරක් සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම මහතා පවසනවා. ඇමලිපිටිය ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. චන්ද්‍රිකා මැතිණිය ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න මෙහෙම කටයුතු කරනවා නම් එතුමිය නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනාගත තීන්දුව ගන්නේ මේ පක්ෂයේ සමාජිකත්වය ගැන මට නැවතවරක් හිතන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සිරි කොටට වුමනාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන යන එකද ඒකද අපි අනුමත කරන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ උරුම ශ්‍රීලංකා නිදහස් පක්ෂය කරන්න පුළුවන් හානි සියල්ලම කළා. දැන් අපිට කියනවා කැමතිනම් පක්ෂයෙන් යන්න පුළුවන් ඕනෙ වෙලාවක. අපිට ගෝරනාඩු කරනවා. ඒක එක්කෙනා කියන වෙලාවට යන්න බලාගෙන නෙමෙයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ආරක්ෂා කරේ බොඩ නැගුවේ පෙනී හිටියේ චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය ඉතාම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලන්න කැමතියි. ඔබ තුමියට ඕන නම් ඉතිහාසය කියා වගේ මේ පක්ෂ කඩාගෙන ඕන වන්දනාවක ඕන ගමනක ඔබ තුමියට යන්න ශ්‍රී ලංකා කාර්යයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරපු මහින්ද රාජපක්ෂට අපහාස කරන්න එපා අගෞරව කරන්න එපා ශ්‍රීලංකා කාර්යයේ කකුලෙන් අදින්න එපා ශ්‍රීලංකා කාර්යයේ කකුල දඟලකින් සිරකොතේ කණුවක ගැට ගහන්න එපා ඉන්දියානු සමාගමක් මගින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට නියමිත බවට පැවසෙන හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රත සේවාවට අදාළ ගිවිසුම රජයේ විසින් සියලු සේවා කාණ්ඩ වෙත ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සිල්වා මහතා සොයිසා මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින්. මෙම අත්පත්‍රිකා බෙදා දීම සිදු කෙරුණේ කොටුව දුම්රිය සම්බන්ධ ගැටලුවකදී ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොකළේ කියලා. දෙවැනි කාරණේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් අපි ඊළඟ දින මේ ගිවිසුමේ පිටපතක් ලබා දෙන්න කියලා. හැබැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට අපෝසත් වෙලා තිනවා මේ වෙනතුරේ මේ පිටපතක් ලබා දෙන්න. මොකද ඒ සඳහා ඊළ අනුමැතියක් ලැබිය යුතු බව තමයි ප්‍රකාශ කරන්නේ. අපිට අහන්න තියෙන්නේ රටට අහි වැඩක් නොවන දෙයක් නම් කරන්නේ රටේ ජනතාවට හොඳ දෙයක් නම් කරන්නේ ඇයි ඒක හංගලා කරන්නේ කියලා. එතකොට හංගන්න නැතුව අපි ඉල්ලා සිටිනවා වහම මේ අදාළ MOU එකේ පිටපතක් රජයේ වෛද්‍ය නායක සංගමයට ලබා දෙන්න සහ අනෙකුත් සේවා කාණ්ඩ වලට ලබා දෙන. එහෙනම් අපි තාම පැහැදිලිව කියනවා අපි මේ දී ඉදිරිපත් කළ දින මතවාදය තමයි මේ සඳහා පළමුව දේශීය යාන්ත්‍රණයක් සඳහා යොමු වෙන්නේ. එය අසාර්ථක නම් දෙවැනි අවස්ථාවක් හරියට අපිට හිතන්න පුළුවන් විදේශීය රටකට යනවද නැතිනේ. හැබැයි රජයපත් වෙද්දි කිව්වා වගේ ලිච්ඡවි මූල ධර්ම අනුගමනය කරලා සියලුම කාණ්ඩ සමග සාකච්ඡා කරන්න පාරදෘශ්‍යභාවයෙන් ගිවිසුම් අත්සන් කරන්න ගිවිසුම් අත්සන් කරන්න එපා නෙමෙයි කියන්නේ. අත්සන් කරන ගිවිසුම් වෘත්තීය වේදින්ට හා විශේෂිත කාණ්ඩ වලට පෙන්වන්න. එහෙම නොවුනොත් ජනතාව අතර සැකයක් මතුවීම වළක්වන්න බෑ. ඒ අනුව තමයි අපි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අද වෙනකොට ආරම්භ කළා තියෙනවා.